ඔබට නිකමටවත් සිතුනද අපි පෘථිවියේ සිරකරුවන් බව? මොකද මේ විශ්වයේ කොතෙකුත් ස්ථාන තිබුණත් අපට ඒවාට යන්නට බෑ. එය විශ්වය විසින් අපට සිදු කරන සර්දමක් වගේයි. ස්ථිර තිරසාර අනාගතයක් බලාපොරොත්තු වෙනවා නම් අපි අනිවාර්යෙන්ම පෘථිවිය නැමැති සිරගෙයින් පලා යා යුතුයි. නමුත් පෘථිවිය නැමැති සිරගෙය තුල අපි වසර බිලියන 4.5ක් තරම් කාලයක් සිර වී සිටිනවා. විශ්වයේ වූ ස්කන්ධයන් සහිත වස්තුන් අනිකුත් ස්කන්ධයන් සහිත වස්තුන් වෙත ආකර්ෂණය වෙනවා. අපි එම සංසිද්ධිය හඳුන්වන්නේ ගුරුත්වය ලෙසයි. ඔබ විශාල ස්කන්ධයක් ඇති වස්තුවකට සමීප වුණොත් එහි බලවත් ආකර්ෂණය නිසා ඔබ එය තුළට ඇදී යාමක් සිදු වෙනවා. අපි පෘථිවියේ සිරකරුවන් බවට පත්ව සිටින්නේද අන්නේම හේතුව නිසයි. ඉතින් අපි ගුරුත්ව සිරගයක් තුළ හෝ ග්‍රැවිටි වෙල් එකක් තුළ සිර වී සිටින සිරකරුවන් ලෙස හඳුන්වන්නට පුළුවන්. ග්‍රැවිටි වෙල් කියන වචනේ හුදු සිංහල අර්ථය ගුරුත්ව ලිඳවුනන් එය විශ්වීය සංසිද්ධියක් විස්තර කිරීමට භාවිතා කරන සංකල්පයක් බව මතක තබා ගන්න. අපි ගුරුත්ව සිරගයක් තුළ සිර වී සිටින නිසා අපි සෑම විටම ගුරුත්වයට වගේම ශක්තියටත් යටත් වී සිටිනවා. මොකද විශ්වයේ වූ වස්තුන් කිසිලෙසකින්වත් ඔවුන්ගේ වේගය සහ දිශාව වෙනස් කිරීමට කැමති නොවන නිසා ඒ සඳහා බල කිරීමට නම් ප්‍රමාණවත් තරම් ප්‍රබල බලයක් යෙදවීමට සිදු වෙනවා. මීට වසර බිලියන ගණනකට පෙර අප සූර්යා වටා කක්ෂගත වූ ට්‍රිලියන ගණනක් වූ දුහුවිලි යනු ග්‍රහලෝකයක් නිර්මාණය වනතුරු එකිනෙකා වෙත ආකර්ෂණය වුණා. ශක්තිය යොදවා නිපදවනු ලැබූ එම ග්‍රහලෝකයේ අවසානයේදී ග්‍රැවිටි වෙල් එකක් බවට පත් වුණා. අද අපිත් එම ග්‍රැවිටි වෙල් එකක සිරකරුවන්ව සිටිනවා. එම ගුරුත්ව ලිඳේ ගැඹුරට යනවත් සමගම වැඩි ශක්තියකින් ඊට යටත් වී සිටිනවා. ප්‍රමාණවත් තරම් ශක්තියක් සොයා ගැනීමට නොහැකි වනතුරු අපට එයින් පලා යන්නට බෑ. පෘථිවිය නැමැති සිරගේ බිඳ පලා යන්නේ කෙසේද කියා දැන් අපි සොයා බලමු. පෘථිවියෙන් අභ්‍යවකාශය වෙත යාම සරල දෙයක් ලෙස ඔබට පෙනුනන් එය ඉතාමත්ම සංකීර්ණ බලශක්ති හුවමාරු ක්‍රියාවලියකි. ඒ සඳහා ගුරුත්ව බලයේ අභිභවන ශක්තියක් නිපදවිය හැකි යන්ත්‍රයක් අවශ්‍ය වෙනවා. රොකට් එක යනු මිනිසා විසින් නිපදවනු ලැබූ එවැනි බලවත් යන්ත්‍රයක්. එම රොකට් එක බලගැන්වෙන්නේ ලෝ බලවත්ම රසායනික ප්‍රතික්‍රියාවක් මගින්. එහිදී ඇත්තටම සිදුවන්නේ රසායනික බලය චාලක බලය බවට පරිවර්තනය කිරීමයි. එලෙස නිපදවෙන බලයට ස්තුතිවන්ත වෙන්න ගුරුත්ව බලය බිඳගෙන අදාළ රොකට් එක අභ්‍යවකාශය වෙත පලා යනවා. එය පෘථිවියේ කක්ෂයට ඇතුළු වෙන විට තාපය පිටකරේ සහ වායුගෝලීය ඇදීම වැනි හේතුන් නිසා ශක්තිය විශාල වශයෙන් නැපතේ යනවා. එම නිසා තවත් වැඩිපුර බලය අවශ්‍ය වෙනවා. ඒ සඳහා පාලනයකින් යුතු ඉන්ධන දහනය කරන සංකීර්ණ ක්‍රියාවලියක් අවශ්‍යයි. එම නිසාම රොකට් වල බරද වැඩි වෙනවා. ඉන් අදහස් කරන්නේ ඒ සතුව විශාල ස්කන්ධයක් ඇති බවයි. ස්කන්ධය වැඩි වෙනවා කියන්නේ එය චලනය කිරීමට වැඩි බලයක් අවශ්‍ය වෙන බවයි. ඉතින් එම බලය ලබා ගැනීමට විශාල ඉන්ධන ප්‍රමාණයක් ද අවශ්‍ය වෙනවා. වැඩි ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා නම් ඉන් අදහස් කරන්නේ එම ඉන්ධන රැගෙන යාමට තවත් රොකට් අවශ්‍ය වෙන බවයි. එනුත් සිදුවන්නේ රොකට් එකේ බර තවත් වැඩි වෙන එකයි. ඒ වගේම එම රොකට් රැගෙන යාමට තවත් ඉන්ධන අවශ්‍ය වෙනවා. ඉහත සිද්ධිදාමයේ මහා විකාරයක්සේ දිස්සුනත් එය අපට අනිවාර්යෙන්ම මුහුණ දීමට සිදුවෙන දෙයක් බව මතක තබා ගන්න. එහි ප්‍රතිඵලයක් ලෙස රොකට් එකක් දියත් කිරීමට අය බරට වඩා සියගුණයකටත් වඩා වැඩි ස්කන්ධයක් අවශ්‍ය වෙනවා. හරියානා 6 රොකට් එක උදාහරණයක් විදියට ගමු. එය ටොන් 800ක් තරම් බරකින් යුතු අතර පෘථිවි කක්ෂය වෙත රැගෙන යාමට හැකියාව තිබෙන්නේ ටොන් 10ක බරක් පමණයි. රොකට් එකක ප්‍රචාලන පද්ධතිය විසින් උත්පාදනය කරන බලයේ යම් සීමාවක් තිබෙනවා. එම නිසා එක් රොකට් එකකට රැගෙන යා හැකි උපරිම බරක් ඇති අතර එම ප්‍රමාණය ඉක්මවා බර පැටවුවොත් රොකට් එක උසවාලිය නොහැකි. එසේ වුණා කියා ලොකු ඉන්ධන ටැංකි නිර්මාණය කිරීමෙනුත් වැඩක් වන්නේ නැහැ. එය සෑම රොකට් එකකටම මුහුණ දීමට සිදුවෙන ප්‍රධානම ගැටලුවක්. ඉතින් පෘථිවි සිරගෙයින් මිදී පලා යාම මෙතරම් පහසු දෙයක් නොවන බව ඔබට අවබෝධ වෙන්නට ඇති. පෘථිවියෙන් පලා ගොස් අභ්‍යවකාශයට ඇතුළු වුණත් එම රොකට් එක සිටින්නේ ගුරුත්ව නිදාසලයි. එම නිසා බලය පිරුහුණොත් නැවත පෘථිවියටම ඇද වැටෙනවා. මොකද අභ්‍යවකාශයට පැමිණීම වගේම එහි රැඳී සිටීමත් ඉතාමත්ම දුෂ්කරයි. යම් ස්ථායි මට්ටමකට පැමිණීමට හැකියාව තිබෙන්නේ පෘථිවි කක්ෂයේ පහළම කොටසට පැමිණි විටයි. ඒ සඳහා විශාල චාලක ශක්තියක් වැය කිරීමට සිදු වෙනවා. කිලෝමීටර් 100ක් උඩින් පිහිටි ලෝවර් ඔබිට් එකට පිවිසීමට නම් තප්පරයට කිලෝමීටර් 8ක් තරම් අධික වේගයකින් ගමන් කළ යුතුයි. එනම් පැයට කිලෝමීටර් 28000ක් තරම් අධික වේගයක්. එම වේගයෙන් ගමන් කරොත් මුළු පෘථිවිය වටාම මිනිත්තු 90කින් ගමන් කරන්නට පුළුවන්. මතක තබා ගන්න, කෙලින්ම ගමන් කරනවා වෙනුවට අපට පැත්තර ගමන් කරන්නත් පුළුවන්. හිතන්න, පෘථිවිය කියන්නේ ගෝලාකාර වස්තුවක්. ප්‍රමාණවත් තරම් වේගයකින් පැත්තර ගමන් කරන විට පෘථිවි පෘෂ්ඨයේ මත ඇද වැටෙනවා වගේ දැනුනත් පෘථිවි පෘෂ්ඨයේ වක්වීමක් සිදු වෙනවා. ඉතින් ඔබ කිලෝමීටර් 100ක් තරම් උන්නතාංශයකින් රැඳී සිටින තාක් ඔබට පෘථිවි කක්ෂය මත රැඳී සිටින්නට පුළුවන්. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් සිදු කරන්නේ අන්නෙම ක්‍රියාවලියමයි. පෘථිවියේ කක්ෂයේ දෙස අවධානය යොමු කරොත් නියර් අර්ත් ඔබිට් එක පෘථිවියට ඉතාමත්ම සමීපයි.
නමුත් චන්ද්‍රිකාවක් කක්ෂගත කරවීමට සහ වෙනත් ග්‍රහලෝකයක් වෙත යාමට අපට ඊටත් වඩා වැඩි බලයක් යෙදවීමට සිදුවෙනවා. මේ වන විට අපහසුම කාර්ය නම් පෘථිවි කක්ෂය වෙත ළඟා වීමයි. උදාහරණයක් විදියට අඟහරු මතර ගමන් කිරීමට අවශ්‍ය නම් සම්පූර්ණ බලයෙන් හරි අඩක් කක්ෂය වෙත පිවිසීමට වැය කිරීමට සිදුවෙනවා. අනෙක් හරි අඩක් තරම් වූ බලය භාවිතා කරමින් කිලෝමීටර් මිලියන 55ක් අපට ගමන් කරන්නට පුළුවන්. ඉතින් අවශ්‍ය කරන කාර්යක්ෂමතාවය ලබා ගැනීමට රොකට් එකක් අධියර කිහිපයකින් නිර්මාණය කර තිබෙනවා. ඒවා හඳුන්වන්නේ මල්ටි ස්ටේජ් රොකට්ස් යනුවෙනි. ඊට ස්තුතිවන්ත වෙන්න හිස්සු ඉන්ධන ටැංකි රැගෙන යන්නේ නැතුව ඒවා අතරමඟ දමා යන්නට පුළුවන්. ඉතින් අවසානයේදී එහි සියලු කොටස් ඉවත්ව ගොස් අවශ්‍යම කොටස පමණක් ඉතුරු වෙනවා. ඉතින් අන්නේම හේතුව නිසා තමයි අභ්‍යවකාශය වෙත පිවිසීම අතිශය දුෂ්කර දෙයක් වන්නේ. පෘථුවිය සිරගයක් ලෙස හැඳින්වූයේ ඇයිද යන්න දැන් ඔබට හොඳින්ම අවබෝධ වෙන්නට ඇති. ඉහත විස්තර කරන ලද ඇතැම් කරුණු තේරුම් ගැනීමට අපහසු වුණාට දුක් වෙන්නට එපා. මොකද රොකට් සයන්ස් යනු සැබෑවටම තේරුම් ගැනීමට ඉතාමත්ම දුෂ්කර දෙයක්. ඉතින් හෙටත් ඔබ මෙවැනි වටිනා වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන්ම ඔබේ අදහස කමෙන්ට් එකකින් දක්වන්නට අමතක කරන්නට එපා. මොකද එය අපට විශාල ශක්තියක් වෙනවා. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එවගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඔබ නොදත් මෙවැනි වටිනාදී දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න.